සාදුුසාදුුසාදුු නමස්කාරවේවා බුදුරුුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවිීවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුුවනට සැමදා තිස්සාරන සරනයමි සාදුු සාදුු සාධ විසිසල දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ දායාද කළ පරම පූජිනීය අනුබුදු අපගේ මිහිදු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරවේවා සාධ සාධසාධ ඒ උතුම් මිහිඳ මහරහතන් වහන්සේ දායාද කළ උතුම් ධර්මේ ඒ සත්පුරුස සඟරුවන මේ දක්වා මාරක්ෂා කරගෙන පැමිණනාා. ඉතින් ඒ උතුම් දරමේ ඉතාම සරල භහසාාවෙන් අපට පිරිසිදුව නිර්මලව කියල දන මේ යුගයේ. ඒ උතුම් දහමේ හැසිරෙන්න්නට උපකාර කරන කල්්‍යයානමිත්‍ර ගුරු දේවත්තම අපගේ පෙන්වත් ලොකු ස්වාමින් වොහන් සේටත් අපගේ නමස්කාරය වේවාසාදු සාදු. සා පින්වත්නී අද දවසේත් ඔබ සූධනන් වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න පින්වත්නී අපගේ බුදුරජාණන් වහන්සේ විස්මිත ප්‍රඥාවකින් තමයි මේ ලෝකට මේ උත්තුම් ධර්මය දේශනා කළේ ඉති මේ ධර්මයට පින්වත්නී දෙවියන් මිනිසුන් සහිත සකර ලෝක සත්‍යයාම වසඟ වෙලා ගිය. නොුවනැති දෙවි මිනිසුන් මේ දහමට ආසා කළා පංවත්නී අපගේ බුදුරජාණන් වහන්සේගේ දහම් කතාව හරීම අසිරිමත් උනාහසේ තුළ තිබුණ දේශනා කවුසල්ලි ආශ්චරයයත් බොහුතයි පිවත්නී ඒ බුදුරජාණන් වහන්සේ දහම් කතාව කරන්නේ ඉතාම කමානුකුලුවයි මේ සත්‍යයන්ගේ සිත්්ධී ඇති නියවරන ධර්ම යටපත්තිී යනයිුරින් ඒ ධර්මය අසා සිටින කෙනාගේ සිත දහමටම නැබොරු වීන යනයුරින් ඉතාම මනාකොටේ බුදුරජාන්සමේ දහම් කතාව සිදු කලාපින් මත්තිී උන්නාන්සගේ දහම් කතාව කරුණු හතරක් ඔස්සේ සිදු කරන්නේ ඒ තමයි සන්දස්සේති උනාසේ දහම් කරුණු දක්වනවා සමාධපේති ඒ දහම් කරුණු තුළ සමාධන්කරවනවා සමුත්තේ ජේසි ඒ දහම් කරුණට උනන්දු කරවනවා ඒ ධර්මයට පැමිණිටු උනන්දු කරවන එහිත් සම්පහන්සේති ධර්මින් සතුට කර කර ඒ විදිහට තමයි පින්වන්න අපේ බුදුරජාණන්ස මේ ලෝක සත්‍යය අමා මහ නිවනට කැඳවාගෙනගේ ආශ්චරයත් බොහුතයි උන්හසගේ ඒ පින් අන්ි දේශනා කවුසල්ලිය ඒ විදිර දේශනා කළ ධර්මයන් තමයි මේ තියන්නේ මේ ධර්ම විනය තුළ සූත්‍ර දේශනා තුළ විනේ ඇතින්නේ ඉතින් පින්වත්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමිය ගැන අපි හිත පහද වගඩෝනි මේ බුද්ධ දේශවක් අහනහන මොහොතක් පාසා ඔහෝ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍ර්ඥා ලෝකයේ මොනතරන් අසිරි මද්ද කිය කියා අපි සතුටු එෙන්ට ඕන පිංවත්නි මේ වගේ පින්වත්නි ප්‍රඥ්ඥාවෙන් බබලන නුවනින් ලොවට දේශනා කළ දහමක් වෙන කොහේ නම් තියෙන්න දෙ පිංවත්නි මේ තුන් ලෝකේම නෑ පින්වත්නි මේ බුදුරජාන් වන්සි ධරමය පමණයි. එඒ බුදුරජාණන් වහසේගේ හද මඩලේ උපන්න බුදුමවිින් විතරයි පිටවුනේ මෙ වැනි උතුම් දමක්. දවසක්කොය එක්තරා රාජකු මාරෙක් බුදුරජාණන් වහන්සේ ඟට ඇවිල්ල අහනවා ස්වාමීනිි භාගිතුන් වහස ැන් ඔබහන්සේ ලඟටමේ ගෘහපති පණ්ඩිතවරු බ්‍රාක්්මණ පණ්ඩිතවරු, ශ්‍රමණ පණ්ඩිතවරු සස්්‍රීය පණ්ඩිතවරු ඇවිල්ල ඔබහන්සේගින් නොයේු ප ඒ අය එන්නේ නොඒ කවාදීවාද කරන්න ඒයි නොඒ ප්‍රශ්න හදාගෙන එන්නේ ඔබහන්සේ ළඟට එදර හැබැයි එන සියලුම දෙනා භාගිතු නාසේ ළඟට පැමිණුනාට පසේ සියලු දෙෙන හන හැම ප්‍රශ්නකටම හැම දේකටම නිරවුල්ල පිළිතුරු දෙනවා ඒඇයගේ තියන සියලුම ප්‍රශ්න දුරු කර ලදානවා ඒගේ හිත්තලති නවුල් ැති කරලදානවා. ස්වාමීණී ඒ අයට ඒ අ හදාගෙනපු ප්‍රශ්නත් මතක නැතුව යනවා ඒ අයි මේ ධර්මයටම පැමිණෙනෝ. මොනතරන් කවුරු කොහංනාවත් ඒ එ ඕනම කෙනෙක් අහනු ඕනුම දෙේකට බුදුරජාණන් වහන් සිතා පැහැදිලුව ඒවා විසඳලා දෙවා ධර්මය කියනවා කොහොමද ස්වාමිනිි මෙහෙම කරන්නේ. ඔබහන්සේ කලින්ම් මේකෙන මෙහෙම ඇල්ල මෙත් මෙහමුත්තර දෙනවා කියලා. ලිම ස්වාමිනි හදාගෙනින්වදක ම උත්තර බලන්නදැගේ කියැන්නේ ඇයි හිතාගන්නඩ බෑ ිනිසුන්ට බුදුරජාණසයේ ඒ මිනිස්සුහන හැම්ම දේට මේකට ඒ අදාළ උත්තරයම දෙනවා ඒ ප්‍රශ්නය දුර්වෙලා යන විදිහට කතා කරන ඕනම කෙනෙක්කාවක් ත රන්නාසලඟට හැ ඇවිල්ල තිෙනවා ඔය තරක විතර්ක කරන හැම්ම කෙනෙක්ම පින්න්නත් ඒ හැම දෙනාටම ඒ අදාළ උත්තර සියල්ල ලැබුණ ැලින් නැතු උන්හසි දේශනා කරනවා. මං උපමාවක් කියන්න කො රාජකුමාරී ඒ තමයි ඔබ හිතන්න මෙිහි මොන්න වාහන හදන්ඩ දක්ෂකිෙනෙ ඒ වාහන හැම කෑල්ලක් ගැනම එයා දන්නෝ ඒ දක්ෂ කෙනෙක් ඉන්න. වාහනයක් හදපු කෙනෙක් ඉන්නගැන්නේ වාහනේ තියන මේ කෑල්ලි මේ කටයුතුවෙටිකින්නේ හන කෑලි ගැන සේලුම දැනුම තියෙන කෙනෙ ඉන්නවා. එතකොට ඒ වාහන දැනම තියන කෙනග කෙනෙක් ඇැවිල්ලා අහනවා අර අසවල්තයන අසවල් ලිඩි මෙහෙම ලිඩක්තිී නොමයකි කිය ලැහුත් එයාට පැටලිද කියලානො නෑස්වාමිටි පැටලින්න ඇයි කියලාහනවා ඒයාඒ හැම කෑල්ලක් ගෙනනම දන්නවා කියනවා ඒ සෑම කොටසක් ගැනම එඒයා දන්න එනිසා යට ඒ වචන කියන කටම තියෙන මේ කිය නර කොටස සම්බන්ධින් තමාකල් ආ ඒ වගේ තමයි රාජක මාරරිම තතා ගත යන් හන්සේ. තතාාගතය වවාහසේ මේ ජීතගැන සම්පූර්ණ අවබෝධීය තියෙනවා. ඒනිසා මේ ජීවිතගෙන මොනයම් වූ ප්‍රශ්නයක් ඇැහුවත්. මොනයම් දෙයක් ඇැවුවත්. ඒ හැම දේකටම නිරවුල්න්න පිළිතුරදීමේ. හැකියාවක් ප්‍රඥාවක් තාතාගතය වහන්සේට තියෙනවා. බලන්ඩ පින්ංගන්න අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධී. මොනතර අසිරිමදද. ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිත ගැන තියෙන සේලු විස්තර දන්නවා පින්වත්න උන්වහන්සේට රහස් නෑ. මේ ජීවිතය ගැන මේ ලෝක ගැන සියලුම දය ගැන උහ සි දන්නවා ඒ නිසා උන්නහස ලඟට දෙවිය බඹෙක් මනුස්සේ කෝනම කෙනෙක් ඇවි ෝනුම දෙයක් ඇැවුවොත් ඒ ඕනුම දෙේකට එහි සැබෑ තතු කියා දෙන්න පුළුවන් ඒ හැමදේම දන්න නිසා බලන් අපගේ සාසු වනාහසේ කොට මනතරන් සතුටත් ද අපිට එවැනි සාස්සුන් වහන්සේගේ ඒ අසිරිමත්තු අවබෝධීන අපි මේ හන්නේ ගේ අවබෝධයෙන් වදාළ ජාත කතාව කද දවසත්ත පියහන්නේ මේ ජාත කතායි නම පින්වත්න පූති මංස ජාතකේ කොුණු මසා නැමැති හිවලාගේ කතාව තර පූති මංස කියනෙ කුණු මසා කියණික දට මේ කුණු මසා නැමැති හිවලාගේ කතාව පින්වත්නී බුද්ධසාාසනය පැවිදිූ අයකුට ඉතාමත් උපකාරිවන්නේ තමන්ගේ ඇස්කන් ආදී ඉන්දුුරන් සංවර කර ගැනීමයි ඉදුරන් අසංවරවවාසය කළොත් ඒ හේතුයෙන් ඔහු බලවත් කරදරයකට පත්තිනෝ. මේ කතාවත් තා ඒ වගේ කතාව. එතද දැන් ගොඩාක් බුදුරජාණන් වහසසි පින්හත් මේ භික්ෂූන් වහන්සේලා මුල්කරගෙන මේ ජාතක සිදු කරලා තියෙන. ඒකට හේතුව තමයි නිරන්තරින් බුදුරජාන් වසළඟ වැඩවාසය කරන්නේ භික්ෂුන් වහන්සලා නිසා. එතර මේ ජාත කතාවිලින් දේශනා කරනදී බදුරජාණන් වහන්සේ කි ගිහි උපාසකුප පාසිකාවන්ටත් පින්වත්න උපකාරි වෙනවා මයි මොකද මේ බුදුරජාණන් වහන්ස පිහිට කරගෙන උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න කැමැති උපාසකු පාසිකාවටත් යණඩතියන මේ මාර්ගය මයි එද බුදුරජාණස මේ නිවන් දකින මාර්ගෙන දේශනා කරන්නේ එදකොට මේ භික්‍ෂුන් වහන්සලාගේ තිබෙන නොයෙක් දේවල් දකිද්දී නාසල තුළතියෙන අසංවරකං ඒ අඩුපාඩු දකිදි බුදුරජාන් වහන්සේ ඒවා දුරු කිරීම පිණිස නොයෙක් ධර්මයන් දේශනා කරන. ඒ අතන මේ ජාත කතාවලට සුවිසේසි ස්ථනයක් කිමීමෙනවා. ඒදිනවල අපගේ බුදුරජානස වැඩ සිටි සැවැත්නුර ජේතවනී ය කාලේ බුදුසස්සනය පැවිදිව සිටි ඇතැම් බික්ෂ න්හන්සේලා. ඉන්ද්‍රිය සංවරයෙන් තොරෝවාසය කළ අසංවරව භික්ෂූන්ගේ පරිහානය දුට අපගේ භාගිතුන් වහසේ ඔවුන්ගේ යහපත පිණිස අවාද කරන්නට හිත යොමු කොට වදාලා. අපගේ ආනන්්‍යයන් වහන්සේ අමතා මෙහෙම වදාළ. ආනන්දයනි කිසිදු වෙනසක් නැතිව බාල මධ්‍යම මහළුව කියන සියලු භික්‍ෂූන් වහසල දම් සභා මණ්ඩපයට කැඳවන්ට. එසේ භාගිතුන් වහන්සික අපගේ ආනන්දයන් වහන්ස සියු භික්ෂූන් දම් සබා මණඩපේට රැස් කරවා ඒ වගේ භාගිතතු වනාාසට දැනුම් දුන්න. ඉන්දිරි අසංරව වාසකරු භික්ෂුුණනාසල ඉඳදල තියෙනවා ඒේතවනේ දෙම්බට එතකොට අපගේ භාගිතු වඋනාහසර අපි කලිමුත් අහලතිනො වනාසේ නිරන්තරේ මේ භික්ෂුනාාසලාගේ සිත්් බලනවා. දවසකට උනාහසේ භික්ෂුුණනාාසලා ගැන හයවතාව බලව කිල තමයි විස්තර වෙන්නේ. එද වුණනාහසර පෙන යාන මේ භික්‍ෂුනාාසලාගේ සිතුවිලි පවතින්නේ මොනාආකාරෙන් දෙකින්. එතර මේ අසංවරව රාගාදී නොක් රාග දේශදී නොක් කිලිටි සහගත කෙලෙස් සිත සිතා සිටිද්දී උන්හන්සේ ඒවයින් මේ භික්ෂුන්නාසලා දුරු කරන්න ඒවා සිතන් දෙපා කියලා ඒවිදි දෙවල් හිතන් එපා කියලා බුදුරජාණන්සි දහම් කතාව කරනවා ඒ සඳහා තමයි මේ සියලු දෙනාටම බේදයක් නැතුව වඩිඩ කියලා මතක් කරන්න කිවේ ආනන්දන් වහන්සිහෙම කළ. භාගෙතු නහ දම් සභා මණ්ඩපේට වැඩම කළ ධර්මාසනය වැඩයිඳලලා භික්ෂූ නැමතුව. මහනෙනි ගිහිගේ අත්හැර පැවිදිූ තැනැත්තෙක් රූපාදී බාහිර අරමුණු සුභ නිමිති වසයෙන් පිළි අරගෙන අයෝනිසෝ මනසිකාරය යෙදීම කොහෙත්ම වටින්නේ. ඉතින් මහනනි රූපාදී අරමුණු විසියෙහි සරාගේ සිතක් පවත්ත නවස්ථාවක න් මරණයට පත්වනොත් නිරේ උපදිනවා. එනිසා රූපාදි අරමුණු සුභවසීෙන් සිතේ පිහිටවා ගන්ට එපා. භික්ෂුවක් කුනාාම රූපාදි අරමුණුවරට ඇල්ම නොපැඇත්තිය යුති. රූපාදි අරමුණු ගොදුරු කරගෙන විසුවත් මෙලවදීම මහා විනාසිකට පත්වෙනවා. ඒ නිසා රූපාදි අරමුණු කෙරෙ රාගසිත් පෝත්තනවාට වඩා ගින්නෙන් රත්තු වූ යකඩ පතුලකින් ඇසා තුල්ලා ගන්නා එක උතුම්. බුදුජාත මේ අනතුර පෙන්නද විදිේ දැපි දන්න ආධිත්ත පරියායගෙන සූත්‍රයේ බුදුරජාණන් සහම පෙන්ෙනලදිී ලතිෙන කැනමි රාගේ ගැන හිත හිතා රූප බලබල ඒ ඔස්සේ කටයුතු කිරීම හරි භයානකයිකන. එතර පින් අඳ මේ බුදුසසුන කියන්න පින්වත්න සැබෑම පිහිට සලසා දෙන්න තැන බුදුරජාණන් වහන්සේ පින්ගන්නේ සැබෑම අනතුරදායකදේ අවබෝදධ කළා එනිසා අපි කැමති නම් මේ අනතුරු නැතුූ දුක් කරදර නැතුව සාන්ත වූ සැප ලබන්ද අපි මේ කරන්්ඩ මෝනිම ඉන්ද්‍රී සංවරයේ ඒකම තමයි ඉතියෙන් එකම පිහිත ඉති එනිසා බුදුරජාණන් වහන්සේ කවදාවත් ඒ අනතුර සහිත දේ වසංකරේ නෑ හෙළි දරව් කල්ලා එහි අනතුරුමයි පෙන්න්නා දුන්නේ ඇති මේ විදියට වදාලා මාහනනි ඔබ රූප දකින වෙලාවල් තියෙනවා නොදකින වෙලාවුලුඋත්තියෙන්වා රූප දකින වෙලාවට සුබභවසයෙන් නොදැක අ සුභවසයම බලන්ට එදකොට තමන්ගේ ගෝචර භූමිය අත්හැරෙන්න්නේ නෑ. මහනනිි තමන්ගේ ගෝචර භූමි කුමක්ද සතර සතිපට්ඨානයයි. ආර්යස්ටාංගික මාර්ගය නව ලෝකුත්තර ධර්මයයි. මහන්‍යයඔයි ගෝචර භූමියේ හැසිරනකොට මාරයාට තමා වසංකරගන්ට අවස්ථාවක් ලැබෙන්නේෑ. ඉතින් මහනන තමන් කෙලෙන්සුන්ට වසංග වෙලා සුසය නිමිති ගනිමින් සිටියෝ. පූතිමංස හිවලාට වගේ තමන්ගේ ගොදුරබිමෙහි. පිරිහහි අන්ටවේවි කියලා මෙ මේ ජාතකය දේශනා කරලා එදර බුදුරජාණන් වහසේ ඉන්ද්‍ර අසංගරෝ වාසය කිරීමේ තියන භයානකකග මෙෙන දහම් කරුණු කියලා ඒ ගැන ජාතකයක් දේශනා කරනවා තර උහන්සේ වදාළේ ගෝචර භූමී සතරහති පට්ානි වාසය කරඩ බැරිවුණුත් එයා මාරයකි වසගරය අනුව කිය බලන්න මේ ලෝකයේ අපි දන්න ඇති විසයක් තියෙනු අපිව කෙලිස්සල යොද වන අපි කෙස්සට ටරගෙන යන්න අපිට උදව් කරන්න. එදර ඒවගේින් අපි මිදෙන්න්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට කල්පනා කළු හති පට්ටාන හිටියෝ ඉන්ද්‍රයේ සංගර කරගත්තොත් නැත්තම් බෑ ඇති ඒනි බුදුරජාණන්සි වදාල අර එතැනක ඔන්න ඉබ්්‍යෙක්කින්වකිවවා එක්තරා ගංගාවක වැලිතලාවේ මේ එක්තරයි ඉබ්බෙක් ඇවිදගෙන ගියා හිවලෙක් මොකද කළේ මේ ඉබ්බව දැක්කා ඊට පස්ස මේ හිවලා ඉබ්බව කණ්ඩෝන කියලා මොකද කළේ මේ ඉබ්බා ලඟට ගියා ඉබ්බ දැක්ක මේ අයනවා දැක්කේ ගම මොකද කළේ ඉබ්බා ළඟට එන කොටම අර අඩු බන්ු ඔක්කොම ඇතුළුට දාගත්තකනවා දැවි දන්න ඉබ්බෝ එහෙම නේද හරි ිහිල ඉබ රලාවත් පෙල්ලන් ෙම ිුත්ේ මොක ු ඇතු ගන්න එදකොට අර නරයා ගිහිලමකද කළේ ඒ ඉබ්බ ලගේ ඉන්නවා ඉන්නවාදැ කොහොම දෙන්නේ දාපන් වොලුව කනවා මම ඒ කකුලත් දෙැමත් එලියට කකුලක් කනවා කියලා රා්ඩු බඩු එලියට දානකං හිටියගේන ලඟ හැබැයි ඉබ්බා කල්පනාවන් හිටිය ඉබ්බා තමන්ගේ අඩුමඩු එලියට දැම්මෙ නෑකේනවා. සංවරුව හිටියකිෙන ඉබ්බා කල්පනාවේ. ඒ නිසා ටිකක් කල යනකොටම කුදුනේ නරියයටට එපාාව නේ වැඩැන් නෑකිල යන්න ගිය කියන. ආ ඒවගේකි නො භික්ෂුවත් ඉන්ඩෝනි. නිහියෙක් වුණත් පින්වත්න ඉන්ද්‍රී සංවරයෙන් යුතු වාසෙ කරන්නට කැමැතිනම් මේ ධරම අවබෝධය කරයන්ද එත් ඒ ඉදිට ඉදි්‍රී සංගර කරන්න ඕනි. බුදුරජනත උපමාවක්ය කියී නො මහනෙෙන ඒය ඉබ්බා කියෙල කිවී මේ ධර්මී හෙතිරෙන සාාවකයාහටකිනවා. භික්‍ුවට හරි උපාසක උපාසිකවාව හරිකමක් නෑ. අර නරයාකිලෙකිවි මාරයාට කියන දමක් කියනවා. මාරයක්ත් එෙන ද නරියාවේ අර කන්නන් කියලනි එකල අඩුවක් කලරට දැමුත් මක් කනව ඔලු දැමුත් ඔලුව කනවකොල් දැමුමත් කකුල් කනොගෙන් හිටි දැම්ම නෑන. ඒවගේ මාරයත් ඔබ ලඟින් ඉන්න මහනෙෙන. ඇහෙන් රූපය බැලුවත් ගේ සිතකින් මන් දෙන්න අරමුණක්. ඉන්ද්‍රී අසංවර කරගෙන රූපය බැලුවොත් රිංගනවා මාර බලවේගේ. ලගින් ඉන්නව කියනෙන ඒනිසා මහ ්බවගේ වන්නඩ කිය න ඉදිද්‍රයේ සංවරකගෙන වහගෙන ඉඩකීනවා ඇස කණනාසි දිවකය මන්නස. කෙලෙස් එෙක් එකක් තිෙන්ට දෙන්න ඇතු සති පට්ටානනි ඒවගේ තමම විසුන් අසටම මේ විස්තර කළේ හිදි ඒනිසා මහනෙන එහෙම හිටිය නැත්තන් ඔබට මේ වසි බේරෙන්ඩ බැරුවූ යනවා කියනු. ඒ වගේ සුබ නිමිති වසයෙන් බලබලා මේ ඇස අසංගර ඇස කන නාසි දියකය මනස අ සංහර කරගෙන වාසයකළුත් පූතිමන්ස හිවලාට වගේ තමන්ගේ ගොදුරු බිමින් පිරිහ අන්ටවේවි කියලා මේ අතීත කතාව ගෙනහැර දැක්වා. මහනි ගොඩක් ඉස්සරකාලෙක බනැස්පුරේ බ්‍රක්්මදත්ත කියල රජ කෙනෙක් හිටිය. රජ්‍ය කළ ඔය කාලෙ හිමාලවනයේ පරුවත ගුහාාවක නොඒක් සියගනන් එලුවෝ වාසය කළා ඒ එලුවන් වසන තැනට නොදුරින් පූතිමංස නමින් හිවලෙකුත් වේනියා නමින් හිවල් දෙනෙකුත් වාසය කළා පූතිමංස හිවලා සිය බිරින්දෑ සමඟ ගොදුරු සොයමින් යද්දී අර එළු රංචුව දැක්කා එමේ හිමාල වනේ පැත්තේ තමයි ඉන්නෙමේ ගුහාාවක දර ජම්මාානක දැන්වද අපේ එලුව දකිනි සාමාන්‍යින් ඔය ිනිසු හදනො ඇති කරනව එහෙමනිිය අපි ලෝ දකිින් දරම මේ වනාන්ත්‍ර වෙලා එෙලු ඉඳලතින එතකොට මේ පූතිමංස කියන හිවල වේනියාකිනේ හිවල් දෙනත් මේ පැත්ත යනකොට දැක්කමේ එලු පිරිස එලු රංචු දැක්කලා මෙහෙම හිතුවා මං මොනාහරි උපායකිින් මේකුම් අනුබව කරන්න ඕෝනය කියලා හිතට ගත්තමී කවුද මේ හිවලා ට පස්සේ මේ හිවල් ජෝඩුව නොයේ කුපායන්ගෙන් එක එක එලුවා බැගින් මරාගෙන කණ්ටපටන් ගත්තා තර මේ දෙන්න කතාවෙල මකදන ඉති පස්සේ මේ එක එවා මරාගෙන උපායෙන්හිතුව මරාගෙන කණ්ටපටන් ගත්ත දිගට එලු මස් කෑම නිසා දෙන්නා ඇඟපත මහත් වෙලා විාල සිරුරු ඇති හිවල් ජෝඩුුව අ බට පත්ව වුණ. අතර දිගටම දැන් තට එෙනම් මෙතන ලොකු එලු පිරිසක් ඉඳ ලදේ නවා. එලු රංචුව. ඉතින් එලු මස් දිගටම කාපු නිසා මොකදුණ මේ දෙන්නගේ ශරීර විශාල වෙලා ගිය ලොකු සිරුරු දැන්තින්. ක්‍රමයෙන් එලු පිරිස අවසංවී ගිය. තරර එල්ලු පිරිස අඩු වෙලා ගිය ඒ එලුවන් අතර මේල මාත නමින් නෙක්තර උපාය සීලී වියක්ත එලු දෙනක් හිටිය. ත ගොඩාක් එලු අවසංවෙලා ගියා මැරිලා. දරේ අතර හිටිය හැබැයි මේල මතා කියලා උපාය සීලි වයක්ක්ත එලු දෙනා. හිවලාට තවම ඇව මරාගන්නට බැරිවුුණ. හිවලා හිවල් දෙන අමතා මෙහෙම කිව්වා. මේ සොඳුරී එලු රැල ඉවර වුණා. මොකාක්හරි උපර වැ්ටිය අද්දාලා එලුච්චියවෝ මට කණ්ට මෝන. මේ මේකයි කෙරෙන්ට ඕනෑ. ඔන්න කිය නොකාටද අර හිවල් දෙනට. හරි උඹ තනියම ඒකි ළඟට ගොහින් ඇඟෑලුම්කම් පාලා යාලුවය. හොඳට හිතවත් නොවී මේ වැඩේ කරන්නට බෑ. ඉතිං හොඳට යාලුුණට පස්සේ මට කියාපා. මම් මැරුණා වගේ බිම වැතිරලා ඉන්න උබ අඩා දොඩාගෙන එලුච්චි ගාවට ගොහින් අනේ බලාපං මයේ මිනිහා මලා අයි යෝ මං අනාත වුණ මට වෙන කාත් කවුරුවත් නේ අනේ යෝදිය වරින් මාත් එක්ක යන්ට අපි ගොහින් හිවලාගේ අවසන් කටයුතු කරමු කියා කියපා එතකොට හිත උුණු වෙලා ඒකි ඒවි මං පැනපු ගමම් බෙල්ල කඩල මරඥ ඔන්න පපුහති මන්සේලුුව එලු දෙනට කිපු කතාව ඒගැන්න මේ සැලසුම දුන්න නරි දෙන ඒ උපායට සතුටුණා මේල මාතා එලු දෙන ළඟට ගිහින් යාලුකන් හදාගත්තා ඒ විදිට දැ ගොන යාුකන් හදග. හොඳටම විශවාසය ඇති වුණනාට පස්සේ නරිදන අර කතාව කීවා එතකොට එලු දෙන මෙහෙම කිව්වා හන්නේ මේ තී මොනාද මේ දොඩන්නේ තිගේ මිනිහ නොය මයේ ඥාති ඔක්කොම කෑවි හා පෝ මන්නම් බයයි මට එට බෑ එතකොට දැම් මේ එල්ල දෙෙනක මට නට බෑ තිගේ මිනිහ තම අප මගේ ඔක්කොම මරාගෙන කෑව මන්නම් බය මට එන්න බෑකිව ඊට පස්සේ අර නරි දෙන හිනා වෙලා හි හනේ හනේ මේකිගේ බය ඇයි යෝදිය තේරෙන්න්න නඇද්ද මැරිලා පලච්චේක් හිට මක් කොරන්ටද මේකවද මැල්ලා කියල බොරුවට මේ උපාය සීරීව කියන්නේ මැරිල ඉන්න දැන් අපි අවසන් කටයුතු කරන්න යාම කියල දමම කිවයි ඇය ගේන අය බය වුණට වසි කියේනවා මැරිල්ල පල්චක උඹට මොනව කරන්නද එදට කියේනවා මේ එලු දෙන නෑ තිගේ මිනිිය හරි නපුරුයි මන් තිගේ මිනිහටබය අයත් බය කියලා කියවා නමුත් නරි දෙන වැඩේ අත්හැරී නෑ දෙගින් දිගටම ඇවිටි ලිකරලා හිටන් එල්ලු දෙන කැමති කරවාගෙන යන්ට පිටත් වන. එතකට මේ විදියට එඩ බෑබෑ කියලා වතා කීපයම කිව්වා හැබැයි නරි දෙන දිගටම මේක අත්හරෙන් නැතුව මේ උපායි දිගටම කරගෙන ගිය මේ කතා කීකි දවසක් කැමති කරගත්ත ඉලු දෙන කැමති කරවාගෙන පිටත් වුණා එලු දෙන ගිය සැකෙන්මයි හැබයි එලු දෙන සැකෙන් තමයි ගිය. කොහමකීවත් නරි කපටී නොවැ කියලා නරි දෙනව ඉස්සර කරගෙන හිවලා දෙස බලාගෙනම ගියා එදකට මේලු දෙන හරීම කල්පනාවෙන් තමයි කටයුතු කළින් සැකින් කොහොමකිවත් නරි කපටී කියලා නරි දෙනව ඉස්සර කරගත්තා කරග ඒ හිවල ඉන්න දෙයා බලාගෙනම ගියා මැරිලා වගේ උන් හිවලාට සතුන්ගේ අඩි සද්්‍යය ඇහුණ එතර හිවොයි පඇති දෙන්නනිිල දැම් ලාගෙන ගියා මැරිලාවගේ ඉන්න හිවලාට අර සද්්‍යය ඇහුුණද. ඒවගේ දැන් මෙයා ඉන් නොමේ. අර උපා ඇසිලු මරා ගණ්ඩ මේලු දෙන. කෝ මේලුච්චි එනවා වද්ද කියලා හිස ටිකා කොසවා. එදර මැරිලවගේ ඉද්දී කෝ මේ ලුච්චි එනවාද කියලා හිස ටිකක් කොසවලමකද කළ ඇස් කොනිිග රහසේ බැලවා එල්ලු දෙන එක දැක්කා දැක අදර එලුදිෙන හරි විපරමින් ගී සැකෙන් නගිය එදට ඇ හොඳට විමසිල්ලෙන් තමයි මේ ගිය ඒ නිසාය දැක්කා මේක ඉක්මනටම තිකක් කොලු උත්සලා ඇස්කොනෙ මේ පූතිමන්ස කියන නර අද මේ ඇයිදි බැලුව දැක්කා දැක්ක ගමන් ඕ මේක මාව රැවැට්ටුවා මැරුණා වගේ තමුන්නේ මිනිහාට ඉන්ට සලස්සා මාව බිල්ලට ගන්ටේ කියල මොකද කළේ පලායන්ට පටන් ගත්තා. එතකොට නරිදන අනේ ඇයි උඹ දුවන්නේ කියලා ඇහුවා. එලු දෙන මේ ගාථාව පැවසුවා. අනයෝදයේ උඹේ මිනිහාගේ බැල්ම මටනම් අල්ලන්නේනේ මෙවැනියාලුවන්ගේ උපායිෙන් වෙන්ට මයි මට ඕනේ අනේ යෝදි ඔබේ මිනිහගේ බැල්ම මටනංගල්ලන්නේ එතට දැක්කෑ මෙයා ඔලු උත්සල බලනො දැ මැල්ල ඉන්නක මිනිියා මේ තමන්ගේ ස්වාමිය දැම ඇස්සල් ල බැලුවනි මේ නරිය එතකොට ඒක මේ කියන්නේ මට අල්න්න යකේ නොඹගේ මිනිහගේව බැල්ම ත්‍රමේ යාළුවන්ගේ උපායෙන් යාළු වේසිෙන් දැම්න්නේේ මොකද කරන් හදැන් මරාගෙන ක්ඩ ැම් මේ දැනගත්තම මේ එක බලන්න. මෙහෙම කිය එලු දෙන තමන්නේ නවා තැනටම හැරී ගිය හිටිය එනෑ ඇගියා ඇන්ඩ නරි දෙනත් ඇව නවත්තාගන්ට බැරිවීම ගැන කේන්තින් තමන්ගේ සැමියයාලඟට ගිහින් කල්පනා කර කර ලැගගෙන හිටිය. එතකොට නරයා නරිදනට ගරහම මේ ගාථාව පැවසවා. මේවේනිට නම් පිස්සුදමන්ද තමන්ගේ සැමියයාගේ මිතුරිය දැන් එනවා කියලා මලාවගේ දිගාවෙලා මටත් ඉන්තකීවා මේලමාතා හැරිලා ගියාට පස්සෙ සෝකෙන් තැවිතැවි මේකි ලැගලා ඉන්නවා. පවිදියට නඩ දෙනට ගරහමින් ඒගාතාව නඩිය කිව්වා දෙබාන මේ සත්තු කතා කරපු දෙවල් අපගේ මහා බෝධි සත්වයන් වහන්සේ මේ දෙැමක තියන විස්තරය අපේ බුදුරජානතිම දේශනා කරන්නේ ඇැිබල ොහො දි බෝධිසත්වය වන්සේ කතනද මේ ඉන්න කියලා මෙක තියෙන ඔන්නන්හසගේ සම්බන්ධයක් තියෙන්ටිබේ දෙබඩිතර මේ සත්තු කතා කරපු දවල් බුදුරජාතම මේ අවබෝධය දශනා කරන්නේ ඒකාලි මෙහෙම සිද වඋනා කිය. ඊට පසේ මේ පූතිමංසගේ මේ චෝදනාවට ප්‍රතිචෝදනා දෙමින් වේනිකින නරි දෙන මේ ගාථාව පැවසුවා. හනේහනේ යාලුවා උඹ නොවැ පිස්සා උඹයිමෝඩයා උඹයි විමසන නුවන නැතියකා උඹ නොවැ මලාවගේ දිගෑදිලා වැතිරී සිටේ උඹමයි අවේලාවේ ඒකිදිහා ඇස් බැලුවේ කියනවා දැන් අරය මෙහෙම ප්ලෑන් එකක් දීලා මේ ඒක වැරදුනා කල එයායට චෝදනා කළින් නවත් වේනිකින නරිදින කී නවා නෑනෑ හනේ හන යාු උඹ තමයි පිස්ස උඹ තමයි මෝඩය විමසන නුවන නැති එක උඹ නොය මලාවගේ දිග ඇදිල වැතිර හිටි එතට උඹ එහෙම හිටියට උඹ අවේලාේ ඒ දිහ ඇසල්ල බැලවා ඔලු උස්සල ඒකින් තවම්බට වැරදින කියලමේ එ අට චෝදනා කලින් නරියයට නරි දෙල්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනිනිි මේ විදිහටම භික්ෂුවත් ඔදැම් බුදුරජාන්සේ මේ කතාව මේ කියලදින්න මොක එකදම මෙ වනා කියල මේ අර භික්ෂූන් අහසලා ඉන්දිරං අසංගරව වාසය කිරීම දුරු කරන්න ඒ බුදුරජාන් සදල මහනිනි මේ විදිහටම භික්ෂුවත් අවේලාවේ සුභ වසයෙන් අරමුණු ගත්තොත් එයින්ම පිරිහි යනවා දැම් මේ නරටර අවේලාවේ ළඟට මෙනකං ඉන්නැතුව අවේලාර රොලු උත්සලා ස් දෙකැල්ල බලන්නකි හිද නේද මේ ගොදුර ගණ්ඩ බැරිවුුණේ ඒ නිසා මේ තමන්ගේ සැලසුම් නැතිේලාගේ විනාශසේලා සැලසුම් අසාර්ථක වෙලාග ඒවගේ තමක් කියනවා ික්ෂුවත් අේලාව සුභවාසිෙන් අරමුණු ගත්ත තේන්ම පිරිහිහිය නොබරන්න බුදුරජත මේවා කතා එරම් මේ ගලපල දේශනා කරන විදිී අසුභ වසයෙන් බැලීමමයි නිසි කල බලනවා කියන්නේ අවේලාේ බලනවා කියන්න මොකක් දෙතකොට සුභවාසයෙන් අරමුණු ගන්න එකතයි අර නරයා අවේලාේ ඇස්සැල්ලා බැලුවයකින් අර එලු දෙන දැකල පලාගයා වගේ මොක දෙවෙන්නේ ඒක සාර්ථකුණන් ඒවගේ තමකිනු බික්ෂුවටුනත්. අසුභවසෙන් මෙිනිහිකරොත් පිරිහිල යනව කියේනු. දරට තමන්ට ලැබෙන්ඩගක නැතිේ ලාගිය ඒගේ තමයි කියන භික්ෂුවටත් පෙන්න්නේ පිහි ෑනවාක කියනු කුසල් දහම්වෙනි. අස්සුභවසෙන් බැලීම තමයි නිසි කල් බලනොවා කියන්නේ කියලා බුදුරජාණන් වන්ස මේ මේ ගාතාවන් නොදාලා. නොවනැත්තා අවේලාවෙ සුභවසයිෙන් දිහා නොමැත බලන්නේ නිසිකල ඇති තතු පරිදිම අසුබදයම නුවනින් විමසන්නේ යමෙක්කවේලාවේ සුබනිමිති අරං වැරදිටම සිතුුවෝතින් පූතිමංසයාවිලසටත් ඔහුටත් අසු තැවෙන්ටමයි වෙන්නේ බුදුරජානසර නුවනැත්ත අවෙේලා සුභවසියෙන් රූපදිහ බලන්නෑැකි නො. අවෙලාෑ බලන්න කියනම් කඇදඋඩ සුභ වසිම් බැලීම එහෙම බලන්නෑ නුව නැති කෙන නිසි කල ඇති තතු පරිදිම අසුබදේම නුවනින් විමසනු රාසුභ වසියෙන් බලනො. එතර පින්හන්දි මේ රූපදිහා සුභ වසිය බලනහි තමයි මේ කැලඹිලා අයන්නේ දැ බන මේ ලෝකෙම පින්වත්න්නේ සුභවාසයන්නවෙද මේ රූපදිහ බලන්නේ. ස්ත්‍රීංගත්ව පුරුසයන්ගේ රූපදිහා සුභවසය බලමු පුරුසියෝ ස්ත්‍රීන්ගේ රූපදිහා සූභවාසයෙන් බල දෙ පැත්තට මොමොකද වෙන්නේ රාගාදී කෙළෙ සටගන්න. ඇයි මේක උඩින් සරසලා තියෙන්නේ බුදුරජාණන්සය වදාලී. හමකින් සරසලා තියන් හරි ලස්සනට පේෙන්නේ. ඔක්කොම මේ පිට ඔපේ තියන්නේ පින්වත්න උඩිින් ඔොපේ යටටින් හපේ දැම් බරඩ සාමාන්‍යෙන් ඒ අසුබිය තේරෙන් නෑනේ සුබේට මේ සම්පූර්ණ හුරුවවෙච්ච හිත ලස්සනම බලන්නේ කැතේ කරූපයක් දක්කෝත්තහක බලාගන්න. බලනවෙ සසරට හැදිච්ච හිත ඇත්ත තත්වේ හාත් පසින් වෙනස් ඒක නුවනින් දකිින්ට තියන්. බුදුරජාණන්සිකගේ ධර්ම ඇසුරු කරගෙන. ඒකයි බුදුරජාණ දේශනා කරන්නේ දැම් බානක මේ රයක් ගත්තව පිහඳ මේ ආසා කරනපී මේ ශරීර දැම් බුදුරජාණන්සය වධාර නව දොරකින් අසූචි ඇහෙනවා කියෙන් හොඳට බලඩකෝ මේ මූනගත්වොත් දැන් අර මූුණන කැමතිම සාමාන්‍ය මිනිස්සු ඒ මූන තියෙනවා අනේ පින්වත්න කන් දෙකයි ඇස් දෙකයි නාසයි කටයි බලන්න කොච්චර තියනද කියල සිදුරු කියත්ති න ත සිදුරු හතක් තියෙනවා දොරට කියත්ති නොද කන් දෙකයි ඇස් දෙකයි හතරයි නාස් පොඩු දෙකයි හයයි කට්ටයි හතක්තිය නොපින්වත්න්නේ. නවදොරින් ඉතුරු දෙක මළමූත්‍ර පහවෙන සිදුරු. එතවර බලන්න පින්වත්න්නේ ඒ මෝනටන වැඩිය මසා කරන්නේ. නමුත් මේවගේ මොනවද ගලන්නේ අසු විච්චි අපිරි සිදු දේව. තර බලන් ඒකයි නුවනින් කල්පනා කරනවා කියන්නේ නෙ. නිසි කල කල්පනා කරන කෙන්නේ අසුබදය අසු බවාසයෙන් කල්පනා කිරීම. නමුත් නුවන නැති මේ නුව නවදි කරන දහමක් පිළිපදිින් නැති අය පින්වත්නි සුභ වසෙන්මයි බලබලා රාගාධි කෙළෙ සැතිකරගන්න. ඉදි යමෙක් අවේලාවෙ සුභ නිමිති අරන් වැරදියට හිතුවොත් ආංෙ වැරදිට කල්පන කර සුබ නිනිති වසයෙන් පූති මන්සියා විලෙසට ඔහුටත් පසුතැවන්ට වෙන්නේ ඇය අන්තිමේටම වැලුහම මහා දාහයක් ඇතිේලා දුගොඩක පැටලිල්ලා මේ රූ පොස්සේ ගිහිල්ලා අසංවර වෙලා එහෙම වෙනවා කියලා බුදුරජානස් වදාර ඉටසි බුදුරජානන්සතල ඊට පස්සේ වේනියා නරි දෙන පූති මන්සයාව අස්වාසන්ට පටන් ගත්තා දැම් බුදුරජනසම ජාති කියීන අතර මේ ගාතාව මෙහෙම දේශනා කළි අනේ ස්වාමි ඔයා ඔය ගැන ඔතරං මුසුප්පු වෙලා ඉන්ටකාරිනේ දැන්ස්වාමියයට කීනෝ ඔයා සතුටින් ඉන්ටමං කොහමමාරි අරැකිව ආ පපසු කැඳවාගෙන ඉන්නම් මේ වත වේනම් ඕක් ඔයා ඒක ආගමන්ම අතපසු නොකොට දැගන්ට ඕෝනෑ හොදේ දැන් ආයත් ඔන්න උත්සහ කරනවා. මං අයිත් තුස්සහරන මය දුක්කෙන්ඩෙපා කියලා දැන් ඔන්න හිත සනසව්වා ආයමත් නරිදින එලු දෙන මොනගැහැට ගියා අනේ එදා තීයා එක කොයි තරන් දෙයක්ද මන්නං හිතා උන්නෙ මයේ මිනිහ මලාමයිකේල් අයබොරුවක්කන්. හැබැයි තීයා ගමන් එයාට සිහි ආවා දැන් එයාට සනීපයි මං එයාට කීව තී ආාවේ හිතවත්කොමට ැතු බලන්ට කියලා අනේ අපි යං පරෙන් යන්ට අපේ එක්කෙනාත් එක්ක පිළිසන්දර බස් දොඩාපංකයා මේ ගාතාව කීවා දැම් බලන්ට මේ නරියංගි තිීන කපටිකම් ද නරි කපටි ගැන් කියන්නේ එටකට අය කොහොමාරි මේ කපටි වචනයක් කියලා මේ කොහොමමාරි වැරදිච්චකත් හරි මේ අනිත් ඇත්ත හරෝල කොහොමාරි මේ එලු දෙනට ගිහිල්ල කරුණු කී නො බලන්ට අනේමගේ එෙහෙලියේ තිීමාහට ප්‍රියමනාපවේවා තීමට දැන් සතුටුපඩුරු පාක්කුඩම් ගෙනවිත්දීපං අන්නමගේ ආදර සැමියාහට දැන් හොඳටම සනීපයි පියයන්ගේ සැපසනීප අසන්නේ අනේතිං වරෙන්කොයන්ට මේ ඇසු මේල මාතා එලු දෙන කල්ප නවට වැටුණා. . මේක ආයමත් මාව රවටාගෙන යන්ටයි කුරුමාණන් අල්ලන්නේ. එදර බලන්න මේ එලු දෙන හරීම නුවනක්කාරයි. බලට මේ පත්තු අතරත් තින්වන මෙෙහෙමේ. හොඳයි මාත් කරන්නම්කෝ වැඩක් කියා මේ ගාථාවකීවා. අනේ මගේ එහෙලිය තීමාහට ප්‍රියමනා අපවේවා. මංදැන් තිට පඩුරු පාකොඩන් අරගෙන එනන් මට සිටිනා විශාල පිරිවර සමගයි මේ වතාවේ එන්නේ අපි හැමෝටම රස බොජනක් පිළියලකොට දීපන් එතකොට නරි දෙන මෙහෙම හිතුව එතකොට මේකට මහා පිරිසක්ක නොව මං අහන්ට ඕන මේ පිරිසේ විස්තර කියලා මේ ගාථ වැැසුව තිගේ ඉන්න පිරිවර කොයිවාගේ ඇයොද. උදැලාට මංහදන්නේ කොයිවාගේ බොජුන්ද. ඒ හැමටම තියෙන්න මොනවාගේ නම්ද ති මේ ගැන මාහට පිරිිතුරු දෙනවාද. එතට මෑ ඒවිදිට ඇයි ඇයිද මේ පිරිස ගොඩක් කෑවනි පිරිස විශසකගේ දැ පිරික්න්න විාල පිසක් ව ක කිය කිව ගතා. පිරිසගෙනම හන් ෝන කියනින් මේ විදිට ඇැවවි. කොහමද තිගේ ඉන්න පිරිවර කොය වගේ අයද. උදලාට මංහදන්නන්නේ කොයි වගේ බොජුන්ද. ඒ හැටම තිීන්නන්නේ මොනවාගේ නම්ද. මේකට පිළිතුරු දෙන්ට. ඔන්න එතකොට මේල මාතාකෙන එලු දෙන මේ විදියට පිළිතුරු දුන්න. මාලිය චතු රක්ක, සිංගාලියද ජම්බුක, කියලාමහා සොනකයෝ, සිව් දෙනෙක්ඟන්නවා. එකාට පන්සය බැගින් සුනක පිරිස ඉන්නවා මාගේ මේ මුළු පිරිසට රසවත් බොජුන් හදාපන් එතට කවර කර කිවී සුනකෝ ගැන සුනගගැන වල්ලෝ මාලිය චතුරක්ක සිංගාලිය ජම්බුක කියලා මහා සුනකෝ ඉන්නවා සිව් දෙන්නේ. එකාට පන්සේ බැගින් සුනක පිරිස ඉන්නවා. එතකට කීදොක්කොම් පන්සේ ැකිින්වුත් දෙදහක් කිතරින්වානි මාගේ මේ මුළු පිරිසට රසව බොජුම් හදාපන් බලන්ට ඇත් කොච්චර උපය සීලීද කියල හැබැයි යෝදයේ මං මයේ පිරිස එක්ක එනකොට එයාලාව බඩගින්නේ තියන්ට හොඳනෑ කෑම් බීම් නැති වුනොත් උඹලා දෙන්නාව මරාකාවි සිංඒ ගොල්ලන්ට කෑමති බෙනැත්තන් මොකද වෙන්නේ උඹලා දෙන්න කාවි එතකොට නරි දෙන හොඳටම බය වනා නරියෝ බයයිනි බල්ලුන්ට හරිද හපොයි හපොයි මේ වැඩෙන් අපි දෙන්නාම විනාස වේවි මොකාහරි උපායකි මඟහරින් ටෝනෑ කියලා මෙහෙම කීවා මේ ගාතාව එතට දැම් බලන්න මේ නරි හරි බය පින්වාදි බල්ලන්ටඒ අප දන්න ඉස්සර අප ගෙවල් පැත්තවය කුඹුරු අයයක්තිවා නරියෝ එනෝයි ගෙවල්ට රෑමැද අප පදර ව කොතම නර කෑගහනු හරෙනවත්ත අප පිටි ත්‍රේ නරිය ඇවිල්ල කෑගහන කොට මෙෙහි බල්ල යන දැ පිගවල් පැත්ති බල්ලු ඉන්නොනි ගම මේ බල්ල ක්කොම එකතුේ ොකද කරන්නේ අරසාධ්‍යිට යන හෝක න ැවිල්ල ලඟට එත කොට බල්ලෝ ටික මොකද කරන්නේ ගිහිල්ලා පන්නන දුවනෝ යන්ඩාඒට පසසි ටික වෙලාගින් සාදධයක් බද්ධයන්න එකන මේ සීවල්ලු නරි බයයි බල්ලට ය කැලියට යනවායි ඒගේ දැම්මේ බල්ලෝ විිරිසත්තම අඩගහන යාලු හැටි දෙනව කිය. එතකොට තමයි බයවුණි. ඉරසි මෙහෙම කී න බය වෙලා. මකක්කරි උපයකි මංඟාරෙන්ට ඕනයැකිල දැන් මෙෙම කීව. තිගේ ගෙදර නොයෙකුත් බඩු මුට්ටු තියනවාන ති එහෙමහෙ ගිය විට ඒවා වෙනසේ නැවානේ. එනිසා ති එන්ට ඕ නෑනෑ. ඉන්නා තැනට වී හිටිං තිී සැපදුක් ඇසු විට නරියට මංම කියන්ඥන් කියනවා තිගේ ගේදොර නොයකුත් බඩුමුට්ට තියෙනවන්නේ තිී එහ මෙහෙ ගිය විට ඒවා වෙනසෙනවන්නේ එනිසා තිී එට ඕනේ එන ඉන්න තැනට වෙලා හිටපං තිී සැපදුක් ඇසු විට මන් නරියට ගහිල මංම කියාඥං ඒවා අය අන්ඩ ඔන්න කියලා අන්න බයවෙලා කියලා කිව්වා බලට වෙච්චි දේපීවත් ඇ සැපතනි බලන් නෙන්ඩ කිවී දෙවසතා මේ විස්තර මෙ විදියට උපාය සීලිුවමලු දෙන මේ විදිරක් කිව්වට පස්සේ මෑට කරගන්න දෙන්න ඇතුූගිය එහෙම කියලා නරි දෙෙන එතැනින් හිම හිට මඟෑඇරල වේගෙන් තම සැමි නරයාළඟට දව්වා දැන්ගඉතින් ඔක්කොම අසාර්ථක වුණා දුවලා නරියත් කැටුව ඒ පලාත අත්හැර පලාගයා කියන නැවතත් ඒ පැත්ත පලාාතෙන්ට බයවනා කියනු. බල නෙතකොට අර උපයසදී බව නිර බලු මෙහහිමින්නමට යාලු මන්දන් එනවා මෙ ැගෙන කියලා කියපු ගම බැවුණනිේ ඒර පස් මේක භයච්ි ාවිල වේගෙන් දුවල හිල නරියටත් කිව් අවිස්තෙරරි. කියල නරියත් එක්ක ඒ පලාත මත් හැල්ල පලාාගයා කියන. ඇයි දැම් බල්ල වත් තිවරණනකිල හිතුවවා. රේ කපටි නරිත් උපාය සීලියෝමලු දෙන විසින් පලවා හැරිය. නරියයි නරි දෙනයි මහන නේදා ඒ සියල්ල දුටු රුක්ෂ දේවතාවක් කළ වනස්පති ෘුක්ෂයක වාසය කළේ මමයි කියල භාගතුන්නාාසි මේ පහුති මංස ජාතකේ දේශනා කරලා අවසං කල බලන්ඩ පින්වත් එදකොට මේ බුදුරජාණන් වහන්ේ බලන්න මේ විස්තර කරන දේවල් එද බලන් එහෙනම් උපය සීලි වෙගැනි දැන් එතන බුදුරජාණන්සේ වදාල අර ඉදි්‍රී අ සංගරින් වාසය කිරීමේ ආදීනමනි ගටර එතර බලට දැ නරියට වැරදින මොකද අවේලා වෙහි ඔොලුව උත්සල බලන්ඩ ගිය ඒ වගේ තමක් භික්ෂුවත් අවෙලාවෙයි බලනවා කියන්නේ සුබෝවසිම් බලබෙලීමයි වෙලාය බලනවා කියලා කියන්නේ අසුබෝසි සිහිකරලා බලන බලන්නකොට අසුබෝසිම් බලන්ඩ ඕනේව රූපදී ඒ තම මෙ එතනින් පැහැදිි කරල දුන්න මේ කතාාව ඔස්සේ ඒනිසා බුදුරජාණන් වහන්සේ බලන්න මේ ඒ භික්‍ෂුන් වහන්සේලාගේ ඒ යහපත පිණිස නිරන්තරය මේ වගේ ඒවගේම සියලු දෙනාගේ යහපත පිණිස තින් මේ ධර්මයන්හල් කී දෙෙනෙක් නම් ඉන්දිරිී සංවර කර ගැඩැද මේ බද්ධ වාහස මේ ජාත අහලා ඒනිසා අපිත් මේ ධර්මයන් අහලා අපිටත් ඇසකරන නාසිදියකය නසිකින ඉන්ද්‍රියන් සංගර කරගෙන බුදුරජාණන්සේ වදාළේ සතිපට්ටාන් නිතුළු වාසය කරමින් මේ අසුභ දෙවල් අසුබෝසින් බලමින් මෙහි සැබෑ තතුඒ ආකාරයෙන් කල්පනා කරමින් ධර්මය හැසිරෙන්න්නට අප සියලු දෙනාට මේ ඇසුවාවු ධර්මයන් උපකාරවේවා අප හැම දෙනාටමත් මේ සියලු කෙලිස් පීඩා නැති ඒවතුන් අමාමහනිවින් සැනසෙන්ටත් මේ ඇසුවවාව් දහම් කරුණු උපකාර වෙත්සාදුසාධසාද උ්‍යයානු මෝදනාව. අදදින ජාතකමීයට සදහම් දේශනාව සඳහ නුග්‍රහදරන්නේ අංක පහළව යාය හත බිසෝබණ්ඩාරගම මැදිරිගිරිය පදිංචි කේජී විමලාවතිී මැනිකේ අංක දහය බිසෝ බන්ඩාරගම මදිරිගිරිය පදිංචි Aජ.ම් රන් මැනිකේ අංක පහළව යාය හත, ස්ෝ බඩාර්ගම මදිරිගිිය පදිංචි SWGM පත්මාව අංක පහළව යාය හත බිසෝබන්්ඩාරගම මැදිරිගිරිය පදිංචි AG හම් ැනිිකේ යන පිංහත් සියලු දෙනා එකට එකතු වෙලා. ඉතිං ඒ පින්ංහතුන්ගේ දායකත්නි සිදු කරගත් ධර්මදානමේ පින් අපි දෙවියන්ට අනුමු දං කරමු. සක් දෙමදානෝ සතරවරදර ඇතුළු සදලොවාසි දෙවන්ටත් බ්‍රක්ම කායික දෙවියන්ටත් සුමන සමන් දෙවියන් ඇතුළු පොලොවාසි දෙවියන්ටත් දායකත්තේ දරුමේ පින්වත් හැම දෙනගේ මිෂ්ටකාමි දෙවියන්ට තනුමෝදංව දීව අසේසිරි අඩෙත්වාා සියලු දෙවියන්ගේ දහරමි කුපකාරා අරස්සාාව මේ උතුම් පින්කම දායකත්තේ දරු පින් උතුන් ඇළු දර්මය හැසිරෙන හැම දෙනාට උතුම් යහපත හැසිරෙන්න්න සලසා දෙෙත්වා මේ පින් අනමෝදංගන දෙවියන්ට ධර්ම අවබෝධිය පිණිස මේ පින් උපකාර වෙත්වාසාධ සාධසාධ ඇරගත්තු ාරපින් අපි හැම දෙෙනට දහම කියාදෙන කල්්‍යයාන මිත්‍ර ගුර දවත්ම ලොකස්වාමින්න් වහන්සේට අනමෝදංග නිදුක් නිරෝගගේ සැපදිීරරි ගය සම්පත්ම ලැබයවා. ඒවගේම මහම වුණාවාසී රටලොෝවාස ගෞතම සසන පපිලියත් පුරනස්වාමින්න් වහන්සේලාට අනගාරිකාම ෑනිවරුන්ට පැදිිය අපපේක්ෂකදූ පුතුන් ඇතු හැම දෙනාටමත් මේ පින් අනමෝදංග නිදුක් නිරෝගී ස්වදිීර ගයිස වේවා. ඒ පින්ඇතුන් හන් සෙලෑ ඇතුළ හැම දෙනාාට සුවසේම ගෞතම සසුනේ. හිට ලබන්න මේ පින්ං උපකාර වෙත්වා සාධ 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 මේ සියලු පන්නේ ධරමයන් කේජී විමලාවති මැනිකේ නමින් වසර විසිතකට පරමියගේ යවල් දිසානායක මහතාට kgජී ලොකුබන්ඩා පියානන්ට පවුලේ මියගේ සියලු ඥාතතින් අනුමෝදං ෙත්වාඒවගේම ජම් රන් මැණිකේ නමින් මීට පසර දහතනකට පෙරමේගගේ ඩ්ලි මික්‍රමසිහම් ස්වාම්පපුරු සයාටත් ඒ පවුලේ සියලු දෙනා මේියගිසිීල් ජාතිීන්ටත් මේ පින් අනුමෝදගනෙත්වා එවගේ ස්W පත්මාවති මහත්මි නමින් වසර තිස්හතරකට පෙර මියගිය W ගුණ පපාලස්වාමයාට කේම් සෝමාවති මෑනියන්ට ස්WGMම් ආරරිදසපියානන්ට Uයි ගුණරත්න පපියානන්ට W මප්පු හමිපානන්ට ප්‍රමාවති මෑනියන් ඇතුළු ඒ පින්ගතුන්නමින් මේියගී සියල් ඥාතන්ටත් මේ පින් අනුමෝදං මෙත්වා එවගේ මේජී හිම්මිනිකේ මහත්මී නමින් වසර හතකට පෙර මියගිය ජ ලොකුබන්ඩා ස්වාමයාට මෑනිියන්ට පියානන්ට නැන්දම්මට මාමණ්ඩිට සහෝදර සහෝදරියන් ඇතුළු ඒ සියලූම ඥාතීන්ට අනමෝදං වෙත්වා දායකත් එෙදර නන්නරෙන් උපකාර කළ හැම දෙනානමින් මේ කිසිීලු ඥාති වර්ගයාට මේ පින් අනුවෝදන්න. එයයිගේ පරලොව සැපේට පත් එත්වා සසරදුකින් මිදීම පිනිසත් මේ සියලුපින් උපකාර වෙත්වාසාධ සාධසාධ සියලූම පුන්නේ ධරමයන් මේ උතුම් පින්කමට දායකත්ය දරන කේජී විමලාවතිී මැනිිකේ ඒ මහත්මිය නමින් සුජීවත්ව සිටින පෙබරවාරි විසිහත්වන ජන්මදිනේ දෙන මහෙස් මඳ සංක එකම පුතනුවන්ට ලක්නාා නුවන්සා මිනිබිරියට පවුලේ සියලූම දූදරුවන් ඇතුළු හැම දෙනාට දීරිගයස සම්පත්ය පිනිිස්ස නිදුක් නිරෝගී බව පිණිස මේේ පින් උපකාරවෙෙත්වා ජේම් රන් මැනිකේ නමින් ීව ටින ප න් හෝද හෝ ද න් ල ත් පින් අන ෝදങ് ന දුක් ോී වා. ගේ GM ප මහත්ම නමින් ජීව සිට ර රත් ස්වාම යාට දම්මිකා දියනයට ජ ිත්‍රරුවන් නුවන් ඇතුළ සියල ට මේ පින් අන ෝදං වෙත් ന දුක් නිරോගිස් ී ගයි ේවා. നික හත්ම නමින් ජීවත් සිට ලා හමි පුතුුවන්ට. ඇති දෙනට ෑනාවරන්ට මනුර මනිිියන් ඇතු පවුල හැම දෙ නාටත්. මේ පින් අනුමෝදන් එත්වා නිදුක් නිරෝගිස්ව දීර්ඝ ඇශසේවා මේ පින්කමට උපකාර කල එ සියලුම දෙනාටත්. ඒ හැම දෙනාටමත් අනුමෝදන්වෙලා පින්වතුන් කරන ධාර්මිකර එක රක්ෂ කටයුතු ගොවිතැන්බත් කටේතු දූ දරුවන්ගේ මනුපුුර මනිබිියන්ගේ අධ්‍යාපන කටේතු වාද හැ දෙයක්ම සාර්ථකත්වයට පත්තෙත්වා තව තවත් උතුම් ධර්මය අසමින් කල්ල්‍යයාන මිතර ඇසුරුත් ලබාගෙන ඒ ඇසුරේම වාසයකරගෙන තු දහම රදු කරගෙන ගෞතම සසනේ පිහිට ලබන්නත් මේ සියලිපින් උපකාර වෙත්වාසාධසාධසාදු ඒවගේ මේ සියලපුන්නේ ධර්මයන් ශ්‍රද්ධා රූපවාහිනි ලක්කුර ගුවන් ඉදිලේ සේවා කරන හැම දෙෙනටත් අනුමෝදන් වෙත්වා ඒවගේ සද්ධහ මාසික ධර්ම දාන සාමාජික පින්ංගොතුන්ට මේ උතුම් ධර්මය අසමින් දහම හැසිරන හැම දෙනටත් අනුමෝදං වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවේ සැලසෙත්වා න පින් කටයුතු සුවසේ කරගෙනේ හැම දෙෙනටත් ගෞතම සසුනය පිහිට ලබන්න මේ උත්තුම් පුුණන්නේ ධර්මයන්ද උපකාර වෙත්වා සාධ 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 එවගේ මේ සියලු පුුණන්නේ ධර්මයන් කොරනා ර සේතේ රෝගාතතුරෝ සිටින ලක්වාසි ලෝකොවාසි සියලු රෝගීන්ට අනුවෝදංවෙලා නිදුක් නිරෝගි සුව පත්බා විතා එක්මනීමම සැසෙත්වා හැම දෙෙනටම තෙරුවන් සරණයි නමව බුද්ධායේ.